ආයුබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් මුලින්ම අවධානය සිරස්තල වෙත අලුත් අවුරුදු සමයේදී කොරෝනාව ගැන අවධානය වැඩි කරන්න පොලිසියෙන් ඉල්ලීමක් සහන මල්ලට අපහාස කළ අයට එරෙහිව ඇමති බන්දුල නීතිය ඉදිරියට හෙට නිවාඩුව රාජ්‍ය පෞද්ගලික බැංකුවලට වළංගු නැහැ ගොවීන්ගේ කහතොගවලට රජෙන් සාධාරණයක් දෙවන වටේ කොරෝනාව අඩු කරන්න එන්නත්කරණය වේගවත් කරන්න මෝදිගෙන් උපදෙස් ගයා සිංහල දෙමළ අලුත් අවුරුද්දට තියෙන්නේ තවත් පැය 48ක් වගේ පුංචි කාලයක්. ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දත් අපිට පුරුදු විදිහට සමරන්න හැකියාවක් නම් ලැබිලා නැහැ. හේතුව තමයි මුළු ලෝකෙම වෙලාගෙන ඉන්න කොරෝනා වසංගතය. ඔව් සහන්. මේ කොරෝනා වසංගතය තවම අපේ රටෙන් තුරන් වෙලා නැහැ. හැබැයි මේකේ තියෙන අවදානම ගැන අවධානයක් නැතුව සමහර අය කටයුතු කරනවා කියලා පොලිසිය චෝදනා කරනවා. අවුරුදු සමය නිසා කොරෝනා අවධානම අමතක කරලා වගකීමක් නැතුව වැඩ කරන්න නැතුව වගකීමක් ඇතුව වැඩ කරනවා නම් අපි කොයි කාටත් ඉතාමත් යහපත්. සිංහල හා හින්දු අලුත් අවුරුද්දට තව තියෙන්නේ දින දෙකක් කාලයක්. පසුගිය සතියක පමණ කාලය තුල ශ්‍රී ලංකා පොලිසිය විසින් විවිධ ස්ථානවල සිදු කරන ලද ආවේශන රාජකාරිවලදී පෙනී ගොස් තිබෙන්නේ ජනතාව කොවිඩ් රෝගය සහ එහි ආරක්ෂණ ක්‍රම ගැන අවධානයකින් තොරව කටයුතු කරන ආකාරය. විශේෂයෙන්ම වෙළඳසැල් සාප්පු සංකීර්ණවල මේ තත්ත්වය නිරීක්ෂණය වී තිබෙනවා. පොදු ප්‍රවාහන සේවාවලද එවැගේම යම් යම් ක්‍රියාකාරකම් සාද පැවැත්වෙන ස්ථානවලද සෞඛ්‍ය උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය වුණා. මේ ඉදිරි දින 7ක කාලය තුල ශ්‍රී ලංකා පොලිසිය මේ පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් පසු වෙනවා. පැය 24 පුරාම ජංගම සංචාර, යතුරුපැදි සංචාර යොදවමින් ක්‍රියා කරනු ලබනවා. අපේ නිවසට කොවිඩ් නොමැති අවුරුද්දක් යන තේමාව යටතේ අවුරුද්ද ප්‍රීතියෙන් නිවසේ අයත් එක්ක ගත කරා. උත්සව සමයේදී කොරෝනා වසංගතය පැතිරීම වේගවත් වීම වැළැක්වීමේ අරමුණින් පොලිස් මුලස්ථානය මගින් විශේෂ චක්‍රලේඛයක්ද සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් රැකීම දිරිමත් කරමින් ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන්ද එමගින් පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දීමටයි කටයුතු කර තිබෙන්නේ. පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි අවධානයෙන් අනුගමනය කිරීමේ වැදගත්කමද පොලිසිය පෙන්වා දෙනවා. සමූහයක් රැස්වන අවුරුදු ක්‍රියාකාරකම් සිදු කරන්නේ නම් සෞඛ්‍ය බලධාරීන්ගේ හා පොලිසියේ අවසරය ඊට අනිවාර්ය වෙනවා. එවැනි එක් රැස්වීම් වලට ශාලා පහසු अनिवार्यवासियावन අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සාන මල්ල දෙන අවස්ථාවේදී රටේ සියලුම අය සාන මල්ලට විරුද්ධව පුද්ගලය යොදෝලා දෙවන්ත අද්භූත චෝදනා රාශිය සාන මල්ලට නැගුවානේ. මේ පිළිබඳ කොම්පඤ්ඤ වීදියේ පොලිසියේ සතොස සභාපතිතුමා සම්පකාරයේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා දාස සමූහ ව්‍යාපාරයේ සහ තේ සැපියුම් කරුවෝ විසින් ඔවුන්ගේ ව්‍යාපාර වලට කරපු ජාතික අපරාධය පිළිබඳ පැමිණිලි දාලා තියෙනවා. පොලිසිය හොයනවා මේ ප්‍රකාශන කරපු අය නැහැ. දැන් දුරුතන අල්ලන වරන්තුවක් ලබාගෙන ඒ අය අත්අඩංගුවට අරන් ඉවෙලා ඒ මාධ්‍යයට තමන්ගේ ප්‍රකාශ ගැන කියන්න කියලා තියෙනවා. මම මගේ නීතිඥයන්ට බාර දීලා තියෙනවා. ඒ වෙච්ච අපහාසයට සතොස සාන මල්ලට විරුද්ධ කරපු අපහාසයට මිලියන 500ක් කෝටි 50ක වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් යවන්න කියලා නීතිඥයන්ට බාර දීලා තියෙනවා. හෙට දිනය මහජන නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද එය රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේජේ රත්නසිරි මහතා පවසනවා.
රජයේ විශේෂ නිවාඩුවක් වශයෙන් ගන්ධ දින ප්‍රකාශයට පච්චලේ මේ පැත්තෙන් සෙනසුරාදා දින දවස් දෙක නිවාඩුත් ඒ වගේම අගහරුවාදා බදාදා දවස් දෙක නිවාඩුත් බද තියෙන සඳ දවසක් විතරක් අවුරුද්දට පෙර රාජකාරී වලට මහ ජනතාවට පැමිණීම සහ කොළඹ ඉන්න අයට අපහසුතාවයන් තියෙනවා නම් ඒක අවම කර ගැනීම. නමුත් ඒකෙන් අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ වෙළඳ හරි එහෙම නැත්නම් බැංකු හරි වහන්න හෝ ඒ වට නිවාඩු දෙන්න. මොකද විශේෂයෙන්ම මේ දවස්වල පාරිභෝගික ජනතාවට පහසුවක් වෙන්න වෙළඳ නිවාඩුවක් දුන්නොත් වෙළඳ ප්‍රජාවට අවාසියක් වෙනවා. අනිකුත් රජයේ ආයතන අපි සාමාන්‍ය තියෙන්නේ වුණා නිවාඩුවක් වශයෙන් මේක වෙළඳ හා බැංකු නිවාඩුවක් නැතුව රජයේ විශේෂ නිවාඩුවක් වශයෙන් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරා හෙම්පිට හා වේරහැර කාර්යාල සේවා සැපීම හෙට දිනේදී සිදුවන බව එහි කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසනවා. 0112677877 යන දුරකථන අංක ඔස්සේ කාලය වෙන් කරගත් පිරිස්වලට සේවා ලබා ගැනීම සඳහා පැමිණිය හැකියි. කුරුණෑගල, ගම්පහ, අනුරාධපුර, යාපනිය හා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලවලද කලින් වේලාවන් වෙන් කරගත් පිරිස් සඳහා සේවා සැපීම සිදුවන බවයි සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ. කහ මිලදී නොගන්නා බවට රජයට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය මාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කහ කිලෝවකට රුපියල් 400ක් ගෙවමින් ඉතිහාසයේ වැඩිම මිල යටතේ මිලදී ගැනීමට කටයුතු යොදා ඇති බවද මේ මහතා අවධාරණය කරනවා. රත්නපුරදී පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ බව සඳහන් කළා. අද පාරිභෝගිකයන්ට ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. කහ මිල වැඩි. රුපියල් 65ට ගත්ත කහ කිලෝවක අද රුපියල් 400ට ආණ්ඩුව මිලදී ගන්නවා. දැන් ආණ්ඩුවට චෝදනා කරනවා මේවා ගණ්ඩ කෙනෙක් නැහැ කියලා. ඒ නිසා රජයක් හැටියට අපි වගකීමෙන් කියනවා. කොච්චර කහ තිබුණත් රුපියල් 400ට ගන්නවා. ඉතිහාසයේ වැඩිම මිල තමයි මේ. පහුගිය අවුරුද්දේ මිලියන 75කට වඩා වැඩි මුදලක් කහ වගා කරන ගොවියන්ට ලැබලා දීලා තියෙනවා. මේ අවුරුද්දේ මිලියන 400ක් අපි වැය කරනවා කහ ගොවින්ට සහනාධාර ලැබලා දෙන්න. 60 ලක්ෂයක් මේ රටේ පවුල් සඳහා තමන්ගේ ගෙදර තමන්ගේ කහ ටික හදාගන්න අපි ගෙදරටම කහ පෙරලා ලැබලා දෙන්න කටයුතු කරනවා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පරිසරයට හිතැතිව තාක්ෂණික අභියෝගද ජය ගැනීමට කටයුතු කරන බව රජරට විශ්වවිද්‍යාලයේ කුලපති මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමින් වහන්සේ පවසනවා. රජරට විශ්වවිද්‍යාලයේ සහ කෘෂි අධ්‍යන පීඨයේ නිපුණතා සංවර්ධන අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක නවනිපේම කොමිසම සමග එක්ව ඉදිකල පර්යේෂණාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්විමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. නවනිපේම කරුවන්ට පර්යේෂණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම එම පර්යේෂණාගාරයේ මගින් සිදු කෙරෙනවා. විශ්වවිද්‍යාලයේ මෙන්ම ඉන් බැහැර පර්යේෂකයන්ටද ඒ භාවිත කළ හැකි. මෙරට නවනිපේම කරුවන්ගේ නිෂ්පාදන වාණිජ මට්ටමට ගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමද ඒ ඔස්සේ සිදු වෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ කුලපති මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්ුණා. අතිගරු ජනාධිපතිතුමා වෘත්ති අධ්‍යාපනයේ නව නිපුණතා නවෝපාදන ඒ වගේම වෘත්ති අධ්‍යාපනය වාණිජකරණය අපට අවශ්‍ය නගර විශ්වවිද්‍යාල ගොඩනැගීම සඳහා නිතර දෙවේලේ කතා කරන කෙනෙක්. ඒ වගේම තමා එතුමා නිතරම අලුත් තාක්ෂණය පිළිබඳව නිතරම කතා කරන කෙනෙක්. පසුගිය දවසක මුල් ගල තිබ්බා අපේ මොරගහ කන්ද ජලාශය ගෙනාවා කිලෝමීටර් 65ක් දුරට අනුරාධපුරයට එනකම්. අනුරාධපුරයේ ඉඳලා ඉරණමඩු දක්වා කිලෝමීටර් 85ක් මේ ජල යෝජනා ක්‍රමය සකසා දෙන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලීමක් කළා අපේ පන්සලට ආපු වෙලාවේ. එයින් වැව් 1200ක්, කුසි හෙක්ටයාර 48000ක්, ඊළඟා ව්‍යාපෘති 130ක්, ප්‍රාදේශීය ලෙක්කාන් කොට්ටාස 13ක් ජලයෙන් ස්වයං පෝෂිත භාවයට පත් වෙනවා. ඒ අමාරු කාර්ය ගහට කොළට වැලට දොලට ඉලට ආදරය කරපු මේ ගස් කොළන් වලට ආදරය කරපු සතාට සිව්පාවට ආදරය කරන අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් මේ ගස් කොළන් කැපෙන නිසා කිලෝමීටර 27ක් පොළව යටින් ටනල් එකක් දාලා මේ වතුර ගේන්න අපිට කටයුතු කරලා දුන්නා. රෝගී බවට පත් වුණාම කෙනෙක් පුදුම විදිහට අසරණ වෙනවා. ඒ අයගේ බලාපොරොත්තු බොඳ වෙලා යනවා. හැබැයි සමහර මිනිස්සු මේ රෝගීන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් කැප කරනවා. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අපේක්ෂා පණ ගන්වන්න බොහෝ කාලයක් කැප වුණු එහි අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අප අතරින් වියෝ වුණා. දීර්ඝ කාලයක් අපේක්ෂා රෝහලේ පරිපාලන කටයුතු වල නිරත වෙමින් රෝගීන්ගේ සුබසිත වෙනුවෙන් ඒ මහතා විශාල කැපකිරීමක් සිදු කළා. මිය යන විට වෛද්‍ය වසන්ත දිසානායක මහතා පසු වුණේ 58 හැවිරිදි වියේ.
වසර 13කට ආසන්න කාලයක් ඒ මහතා අපේක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය දරු අතර 2019 වසරේදී අධ්‍යක්ෂ ධුරයට පත් වුණා වසන්ත දිසානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් දෙදරු පියකු වන ඒ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් සතියක පමණ කාලයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියා අද අලුයම වසන්ත දිසානායක මහතා අභා ප්‍රාප්ත වූ බවයි පෞලේ ඥාතීන් සඳහන් කළේ පිළිකා රෝගීන් කලින් හඳුනා ගැනීමට පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමටද ඒ මහතා මුල් වී කටයුතු කළා දේහය පිළිබඳ අවසන් කටයුතු පන්නිපිටිය පොදු සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදු කරන බවයි පෞලේ ඥාතීන් පවසන්නේ අභා ප්‍රාප්ත වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පන්නිපිටිය සෙත්සිරිප දෙස පිහිටි ඒ මහතාගේ නිවස වෙත අද පස්වරු 7ට රැගෙන ඒමට නියමිතයි අපේ ජීවිතේ හරි අනිත්‍යයි අපි මෙහෙම හිටියට අද හෙට අපිට මොනව වෙනවද දන්නේ නැහැ ඒ හින්දා අපි මේ ඉන්න කාලේ සතුටින් ගත කරන්න ඕනේ ඒ වගේම අනිත්‍යයට උදව් කරන්න ඕනේ ඒක තමයි මම අවුරුදු 18කට ඉගෙනගත්ත එකම පාඩම මේ රෝහලට ගොඩක් අය එන්නේ නැති ගොඩක් අය හොඳ වෙලා යන්නේ නැති ගොඩක් අය සමහරට මියන්නේ නැති රෝහල දැන් එදාට වඩා ගොඩාක් අද දියුණු තත්ත්වයේ තියෙනවා ඒකට මම ශක්ති ප්‍රමාණෙන් දායක වුණ නිසා මට නිහතමානී ආඩම්බරයක් දෙන්නවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගම සමග පිළිසඳරක් වැඩසටහනෙහිදී ලබා දුන් තවත් පොරොන්දුවක් වවුනියාව ප්‍රදේශයේදී පළදරුවා වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේදී පසුගියදා පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනෙහිදී ජනතාව ඉල්ලා සිටියේ තමන්ගේ කෘෂි භෝග මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් ඉදිකර දෙන ලෙසයි මෙම ප්‍රදේශයේ පවුල් දසදහසකට වැඩි සංඛ්‍යාවක් කෘෂිකර්මයෙන් ජීවත් වන අතර ඔවුන්ගේ අස්වනු අලෙවි කර ගැනීමේ දැඩි ගැටලුවක් දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවතුණා නව මධ්‍යස්ථානය මගින් වසවිස නොමැති කෘෂි භෝග මිලදී ගැනීම සිදු වෙනවා උද සොයා බඩිරිඟු ඇතුළු භෝග වර්ග රසක් මිලදී ගැනීම ඊයේ සිට ආරම්භ වූයේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස් එම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසරයේ හෝ සංගීත භාණ්ඩවල අපට ඇසෙන ඕනෑම ස්වරයක් හෝ ස්වර කිහිපයකින් සැදුණු ස්වර රසක් එකවර හඳුනා ගැනීමේ සුවිශේෂී හැකියාවෙන් යුත් දරුවෙකු අපට හමු වුණා මේ සුවිශේෂී දරුවා අපට හමු වුණේ අනුරාධපුර ප්‍රදේශයෙන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරයට අපි අනුරාධපුරයට අද ආවේ අපූරු කෙනෙක් හොයාගෙන මේ අපූරු කියන වචනේ අපිත් මේ දිනදා ජීවිතේදී සෑහෙන භාවිතා කරනවා හැබැයි අපූරු කියන වචනේ හරිම තේරුම තමයි පෙර නොවු විරු කියන එක ඇත්තටම අපි අද අනුරාධපුරයට ආවේ පෙර නොවු විරු කෙනෙක් හොයාගෙන අනුරාධපුර දෙවන පියවර ප්‍රදේශයේ පදිංචි ඔහු නමින් විහංග ලක්ෂිත සිනමිරත්නයි වෛද්‍ය යුවලක්වන උපාලි සිනමිරත්න සහ කුමුදුනි සිනමිරත්න යන දෙපළට දාව උපත ලැබූ විහංග ලක්ෂිත උපතේ සිටම ඔටිසම් රෝගීන් පෙළෙන්නෙක් කුඩා කාලයේ පටන්ම සංගීතය පිළිබඳව හැදෑරීමට සංගීතඥ දේශප්‍රිය බණ්ඩාරන්විත යොමු කිරීමෙන් අනුතුරුව විහිඟගේ සහජ හැකියාවන් ප්‍රදේශයේ සංගීතඥයන් පිරිසක් ඉදිරියේ ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්තුණා. මෙහිදී ඕනෑම ස්වරයක් හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් මේ දරුවාට තිබෙන බව දකින්න ලැබුණා. B flat C sharp D විහිඟ පුතා ඒ කියපු හැම ස්වරයක්ම නිවැරදි. B flat G මං හිතන්නේ ඒ සියලුම දේවල් ටික ඔහු නිවැරදිව කිව්වා. සංගීතයට විතරක් නෙවෙයි විහංග ලක්ෂිත චිත්‍ර ශිල්පියටත් දක්ෂයෙක්. අපි මේ සිද්ධියෙන් පස්සේ තමයි ඉගෙන ගත්තේ. ළමයාගේ මොකද්ද තියෙන රෝගී තත්ත්වය පස්සෙකට දාලා ළමයාගේ දක්ෂදේ මොනවා කියලා ඒ ළමයට නිදහසේ යන්න ඇරම අඳුරගන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා. අපිට ඔබට දෙන්න තියෙන පණිවිඩය තමයි ඔබේ ජීවිතේ
අඩුපාඩු ඇති අපි හැමෝටම සියල්ල සර්ව සම්පූර්ණව නොලැබිලා ඇති හැබැයි අපිට පුළුවන් ජීවිතේ ජය ගන්න ඒ හයිය ඔබට තියෙනවා ගයා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ යථාර්ථයක් බවට පත් කරමින් යන ගමනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සතිය පුරාම ජනතාව වෙනුවෙන් වැඩ කරනවා ඔව් සහන් පසුගිය සතියේ තුමා සහභාගී වූ වැඩසටහන් ගැන තොරතුරු සැකවින් ගෙන එන්නයි දැන් අපේ සූදානම ජන හද ළඟ ගෙවුණු සතිය युगती गेवुनु सतियत जनाधिपति गोटाबेह राजपक्ष मेत्तुमाट इत्तामत्म कार्य बहुल सतियक बावट पात्तुना उनि बेश ए गेवुनु सतिय तुरुतुरुत अदत अपि ओब वेतके निन्न टाइम बे सूदानम मे जन हदलांग गेवुनु सतिय जनाधिपति गोटाबेह राजपक्ष मेत्तुमा पसुगिय इरिदाव गतकले अनुराधपुरे වනිබේෂ අනුරාධපුරයේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසති පැවැත්වුණු අලුත් සහල් මංගල්‍යය පැවැතුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. කලට වැසි ලැබිලා කෙත්පතු සාර වේවා කියන බලාපොරොත්තුව ඇතිව දිවිනේ සතර දික් භාගයෙන් ගොවි ජනතාව මේ මංගල්‍යයට තමන්ගේ දායකත්වය ලබා දුන්නා. නිමේෂ පාස්කෝ කොමිෂන් වාර්තාව ගැන අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කළානේ. මේ අමතිවරුන්ගේ කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පසුකීය සඳුදා දවසේ බාර දුන්නා. මේක බාර දුන්නේ චමල් රාජපක්ෂ ඇමතිතුමා. මේ අවස්ථාවට කමිටුවේ සමාජිකයන් වගේම ඇමතිවරුත් එකතු වෙලා හිටියා. ඒ වගේම තමයි නිමේෂ මේ කමිටුවේ ඇමතිවරුන් මේ වාර්තාව හොඳට අධ්‍යයනය කරලා නිර්දේශ 78කුත් හඳුනගත්තා. මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කොහොමද මොන ආයතන මගින්ද කියන එකත් මේ වාර්තාවට ඇතුළත්. युगा मे वेकोट सिंह दिमल अलुत अवृद्ध अपे अत लंगटम अविल अभी हेम के बलगन इन अलुत अवृद्धे अपे पौले उदव्याट एकतुला අරුත් අවුරුදු චාරිත්‍රාත්මක නිවැරදිව ඉෂ්ට කරන්නේ අනිවාර්යයෙන්ම නිමේෂ හෙල සිරිතට විරිතට මුල් තැන දීම අපේ සම්ප්‍රදායික දේනේ ඉතින් මේ සම්ප්‍රදායට ගරු කරමින් මේ අවුරුද්දෙත් දැකත් සීට්ටුව අපේ රටේ නායකතුමන්ට බාර දීම සිද්ධ වුණා පහුගිය අඟහරු වාද දවසේ ජනාධිපති නිලිවසට ආපු නැකත්කරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ දේ බාර දුන්නේ රටේ සම්ප්‍රදායන් වලට හොඳින්ම ගරු කරමින් ලබනව අලුත් අවුරුද්ද කිරියෙන් පැලියෙන් ඉතිරේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි නිමේෂ මේ සුබ කටයුත්තත් සිද්ධ වුණේ. නිමේෂ ජනාධිපතිතුමා බදාදා දවසේ දලදා මාලිගාව වැඳපුදා කියන ආශිර්වාද ලබා ගත්තා. ඔව් මේ ආශිර්වාද ලබා ගැනීමෙන් පස්සේ ජනාධිපතිතුමා කිව්වේ රටේ අනාගතය ගැන අවධානය යොමු කළ නිවැරදි සංවර්ධන වැඩපිළිවෙලක් මේ රටේ ඇති කරන එක තමයි තමන්ගේ දැක්ම කියලා. ඒ වගේම නිමේෂ ජනාධිපතිතුමා මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැ දැකලා ආශිර්වාදත් ලබා කින සුහඳ කතා බහකට විරත වුණා. ඊගාති දැන් අපි යන්නේ බ්‍රහස්පතින්දාවට. ඔනි මෙෂ බ්‍රහස්පතින්දේ දවසෙත් සුවිශේෂී සිද්ධියක් සිද්ධ වුණා. අපේ රටේ සෞඛ්‍ය පද්ධතියේ උන්නතිය උදෙසා පවත්වපු විශේෂ උත්සව අවස්ථාවකට ජනාධිපතිතුමා සහභාගී වුණා. ඒ මහනුවර වෛද්‍ය සංගමයේ 43 වෙනි අධ්‍යන සැසියේ ආරම්භක දිනේ ප්‍රධාන ආරාධිතය විදිහට. ඒ වගේම නිමේෂමේ උත්සවයට සහභාගී වුණු ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයකුත් සිදු කළා. ඒ තමයි අපේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රතිලාභ සෑම දිනාටම එක හා සමානවම ලබා දිය යුතුයි කියලා. ඒ වගේම ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනව කියලා ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. ඊළඟට ගෙවුණු සිකුරාදා ජනාධිපතිතුමා උදේම පාර්ලිමේන්තුවට ආවා. හැබැයි එතුමා සභාගාරයට නම් ගියේ නැහැ. ඒ කොහොම වුණත් අතිශයින්ම වැදගත් වන සාකච්ඡාවකට එතුමා සහභාගී වුණා. උනිවේෂ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට තමයි ජනාධිපතිතුමා මෙහෙම සහභාගී වුණේ. රණවිරුවන් පිළිබඳව නිමේෂ මෙහිදී සුවිශේෂී තීන්දුව තීරණ රැසක් ලබා ගැනීමටත් ජනාධිපතිතුමා කටයුතු කළා. ඔව්. මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ඔවුන්ගෙන් යැපෙන්නන්ට දිවි ඇතිතෙක් ලබා දෙන්න ගත්ත තීන්දුවත් මේ තීන්දුව අතර තිබ්බ ඉතාම වැදගත් තීන්දුවක්. ජන හද ළඟ ගෙවුණු තවත් සතියක තොරතුරු අරගෙන අපි එනවා ලබන සතියේ ජන හද ළඟ ගෙවුණු සතිය 60 70 80 දශකවල අපේ රටේ හිටපු ජනප්‍රියම ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක් පිළිබඳවයි අද අමතක නැති මතක විශේෂාංගයෙන් මතක් කරන්නේ අමතක නැති මතක තුලින් අද අපි හොයාගෙන යන්නේ දශක ගණනාවක් තිස්සේ අපේ රටේ සංගීතයට වගේම සිනමාවටත් අතිවිශාල සේවාවක් ඉටු කරපු ප්‍රවීණ කලා ශිල්පියෙක් පිළිබඳව. වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. මේ දිගහැරෙන්නේ ප්‍රවීණ කලා ශිල්පී
නිමලා අතපත්තුගේ ජීවිත කතාව. ඇසේ සඳුන්නුලා ඔය ඇසේ සඳුන්නුලා තිලක සභා හැදවිලා අපේ බලලු දමා මාළමුකා පලඳාලා ඇසේ සඳුන්නුලා තිලක සභා හැදවිලා නිමලා අතපත්තු නම් ඇය උපත ලබන්නේ 1937 මැයි 5 වනදායි දෙහිවල සිය උපන්දිම කරගත් ඇය කරගම්පිටිය මෙතෝදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනවා කුඩා කාලයේ පටන්ම ගායනයට සුවිශේෂී හැකියාවක් දක් වූ නිමලා අතපත්තු මෙරට සංගීත ක්ෂේත්‍රයේ වෙත පියනැගූ ආකාරය මෙලෙස සිහිපත් කළා ඉතින් මගේ අයියා කෙනෙක් හිටියා එයා හරි ලස්සනට මෞතෝගන එක ගහනවා එයා ලස්සන ඉතින් එයා ගුවන්විදුලි සංස්ථාවේ ෆෝම් එකක් ගෙන්නගෙන තිබුණා මෞතෝගන් ගහන්න එතකොට මම අඹ අඹ කඩල තියෙන අඹ ටිකක් හොරකම් කරන්න ඉතින් යනකොට මේ ෆෝම් එක දැක්කා ෆෝම් එක අරගෙන මම එයාගේ නම ඔක්කොම කැපුවා මෞතෝගන් ග එක කපලා මම දාගත්තා මගේ නම නම දාලා මේ නිමලාදපත් සිංදු කියන්නේ කියලා අරයාගේ ෆෝම් එක හොරකම් කරලා මම තැපැල් කළා එයාගේ එන්විලොප් එකම දාලා ඒ දාලා තැපැල් කළාම 15ක් ගියේ නෑ මට ලියුමක් ආවා එන්න කියලා प्रसिद्ध नेलुमाले सीता के पेंबर सीतुवीली में हंगियोरा चित्रपाटी विजय कुमार तुंग एक किए ना सुदांगे मेरे कथा कोमल कथा एम एस आई एक गुडक किए ना संद पानाई बटली जे काजू कुमारी सीता सुलंग हम नेनुरेलिए अन्न ओ अगे गुडारिया किए ना दीना रंगन शिल्पिनिया क्लिस सीए गमन मग अरबु आकारेद निमला अतपत्तु मेहदी सेपत कला නොබ ජයවර්ධන කියන අධ්‍යක්ෂකතුමාගේ වෙදගැටේ මේන් රෝල් එකක් කළා වෙදගැටය කළා හැරමීටිය වාසනා උදාව ඔවගේ වේදිකා පහක් විතර කළා සම්මාන ගත්තා හැරමීටියට ඊට පස්සේ තමයි මං සුරතලිය ආවේ පිටක පෙම්බර සිටුවිලි නගනරල පෙල සුලි සුලි අවෙන්න නලවෙන්න सिंधु जीवन गमन मगे असु हतरवनविय पसुकरमें सिटिन නිමලා අතපත්තු නම් ඇය අදවන විට රත්නලාන ප්‍රදේශයේ සිය නිවහනට වී ජීවිතය ගත කරනවා දශක ගණනාවක් තිස්සේ මෙරට සංගීතයට සහ සිනමාවට අපමණ සේවාවක් ඉටු කළ නිමලා අතපත්තු නම් වූ මේ ප්‍රවීණ කලා ශිල්පිනියට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙලෙස පුද කරන්නෙමු මෙවැනි සුවිශේෂී පුත්කලීන්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා බෙදහස් කලා සංධානය දෙපන්දවම සූදානම්ින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් ඔබට සුවදායි රාත්‍රියක් ආයුබෝවන්